අයිබවන් දුවිපුත අදත් අපි උසත් පල ජිපදධති තාක්ෂිණවිදී විශෂයටඇතය ඔගොල්ලොත්තික තුංගන ඒකකට අදාළව දුවිපුතේ තුංගන ඒකක පස්සන කොටස මට්ටම් ගැනීම. කියන කොටසත්තෙ අපි ගුලොත්තික සම්න්ධන දුවිපතේ තා කරන්න මීට කලින් අපි උුගුලොත් එකක සාකච්චා කල්ලා තියනෙන දරුවනේ බිම්මෙන මස්සහ මට්ටම් ගැනීමට අදාළ කොටස්. අද අපි තුංගන එකකේ පස්සුන කොටස. විදියට මට්ටම් ගැනීම. ආරම්භගන්නන දීපති අපි බලමු මොකක්ද මේ මට්ටම් ගැනීම කිය පොහොමද අපි මට ගනීම ක්‍රියාවල සිදකර කෙරෙති ගොක් දොලපුතාලට ගැටලු සාහගත තැන් තයන දරුවන ඉතින් ඒත් එෙක්ම මේ පාඩම අවසාන කොට සමොචයකකා සිතියන් කරමේයට දාලාලොත් අප ඔගුල්ලොත් එෙක්ක ඒකොට සත්ත එක්ත් හමුුුවෙන්ට බලාපරෙත්තු දපති බහම රවත්ද මේ කොටස්ස ඉති බිම්බැනීම කියන කොටස බින්ම්බැනීම ඒ එකකගේ මේ වෙනකට දයිපුතු ඔගොල්ලොත්තක අප ඉතාමත් සාර්ථකෝ කතා කරමින් අවස්වන් කරමින් මේ වැදගත්ම කොටසට අද අවතීරණ වෙලා තියෙන දියපුතේ විශේෂෙන්ම බිම්බැනූ සහ මට්ටම් ගැනීම කියන පාඩම තුළදු දරුවුණේ තුංගන ඒක කියතුර. ඉතාමත්ම වැදගත් කොටස. අතිශය වැදගත් කොටසවිට අපිට සලකරන්න පුළුවන් දරුණ මේ ලෙවලින් පාට්ක. ඇති මේකද කහොමදපී ලෙවල් උපකරන භාවිතා කරන්නේ මටම් උපකරන භාවිතා කරල පොහොම දෙ ලෙවලින් එක කරන්නේ මට්නම් පිටුවක් සකස්කරන්නේ හොද සහ මේකද භාවිතාවන සියලුම ක්‍රියාකාරකම් පිළිබඳව අපි. ඔය ගොල්ලොත් එක් දලපුතාලත් එක්ක බෙදා හදාගන්න දියතේ පාඩම බොහොම රසවත්තු බොහොම ඔගොල්ලන්ට මේක ධාර්මය කරගන්න පුළුවන් ආකාරයට බොහොම විනෝධ ජනක අපි මේ පාඩම ආරම්භ කරවා දරුවුණ ලෙවලින් පාට්ටගෙනත්තාම් මට්ටම් ගැනීම ගැනීමේ ක්‍රියාවලයකෙන පොටස අප ගොත්ත එක කතා කරන්න විශේෂෙන් මෙකෙති මට්ටම් උපරගෙන අපි කතාගන්නවාද ෙවුති ට්ටම් ගැනීමේද භාවිතා කරන්න ලෙවල් උප කරන ඩම්පිලිවල ටෝලෙවලිය ෙවල් උපකරන වර්ගෙන කතාගන්නවා දරුවේ ඒද අමතර ව මේකද භාවිතාකරන්න මට්ටම් යස්්ටි මිනුම් පටි දරුවුණන්නේ භාවිතා කරන්න අ වශ්‍යයනපික මට්ටම් යටටි භාවිතා කරන්න උපකරණගෙන කතාකන්නවද පුති. ඉතින් ඔපට බොහෝම රසවත් විනෝධ ජනක අදැකීමක්ක ඒවාගේ අපි බලාපොරොත්තුන අවල් ොත්තක මේ ඒකට අදාල මේ ලෙවලින් පාට් එකට අදාල දරුවනේ ලෙවල් උපකරන කොහොමද මේවා ලෙවල් කරන්නේ. ෙවල් උපකරන ාවිතා කල්ල කොහොම මටමම්ගෙනීමක් සිදදු කරන්න ෙවල් නිික කරන්නි කියේ අප බලාපොරත්න අදදී ඔුත් එකක ප්‍රයෝගකව දරුණේදේවල් බෙදාගන්න විශේෂම උපකරන භාවිතර හටේ උපකරන පොමති ස්ථාවරෝ සවිකල්ල උපකරන මත්්තම් කරනාකාරෙ. මොනවද මේ විශේෂෙන්ම බිම්මෙනුම ඒකට අදාල උපරන රයිට් ඔබට ප්‍රායෝක පරීක්ෂනලද ස්ථානී ප්‍රීක්ෂණල්ද උට හමන්න පුළුව උපකරන ඒවාගේ ප්‍රක් ිකල්ල එකක් මොනවාගේ ප්‍රක්ිකල්ල ක්ද බට මේකින් එන්නේ. හොද මේක ප්‍රක්ටකල් කරන්න ඉතින් ඒ සඳහා සියර්ම සිද්ධාන්ත කොටස් වගේම දපුතේ ්‍රායෝගික කොටස්සපටයි තාම රස්වත්තුම ඒක කොටසත් එක්ක අපිත්තක්ක බෙදාහදාගන්න පොළම්පති දිකට ැෙනන්න හොයිකුති අපි ආරම්භ කරම විශේෂෙන්ම මේ උසස් පෙළ ජයුපද්ධති තාක්ෂණවේදේ තුංගන ඒක පස්සනු කොටස දයපති විශේෂම බින් මැනුමස හ මට්ටම් ගැීම කියන තුංගණය එකේ පස්සන කොටස තුගනගේ පස්සන කොටස මට්ටම් ගැනීම ක්‍රියාවලේ සම්බන්ධයෙන් අපි මුලයිඉදන්න දරුවනේ ක්‍රමාණු කූල ඕගොල්ලක් ගැන ගන්නවා නිසා ඕගොල්ලට උගන්නව සූදාන මටදී පතේ වැඩට ්‍රයි හරි. අපි මුලින් බලබදේ පපුතේ මොකක්ද මේ මට්ටම් ගැනීම කියන්න කියලා ලවලින් කියන මොක්ද ක කිය බන්න යන ද පුති අපි මට්ටම් ගැන කියන්නේ ොක්ද කියලා දැටමත්දලපුතාලා දන්න ඇති නමුත් ඔබ දන්නවා විශෂර දේශය ආාවත් කකාල්න දස් දහත් ේද දී පපුතේ තකොට මේ සමහර අර්ථදැක්කින්. වෙනස්කම් එක් මේ ක්‍රයවල වෙනස්කම් අර් දැකීමමල වෙනස්කම් ඔබ දැ දැන්ලියන්නන අත දැක්කීමමල පොඩි පොඩි වෙනස්කම් තින රු නික් රදම ගන්න කරනු මේ විශේෂෙන්ම මේ දේවල් නවන් දේශයට අනුපූලව සකස්කරපු විෂයයි කරනු. ඔබ අර්ථ දැක්ක මේ ආකාරෙන්ම නම් කරන්න ඕන දේල් ඒ කරුණ ඒ දදිියට නම්කරන්න පුොළුවන් පට ශෂෙන් හොඳයි පපුත හෙෙන අපි බලමු කෞද මේ ලෙවලම් කියන්න කියල නේද මටම් ගැනීම. රයිට් හරි බලම් පුතේ. පොව මත පිහිටන ඕනෑම ස්ථානයක පෘතුීත පොලොමත පිටන ඕනෑම ස්ථානයක දී පුේ ඕනම තැකක් ව පුළුව. අපි තරගත් ඕනම ස්ථානක ඔබ තරගත්ත ඕනම ස්ථානයක් ඔබ නිර්ණය කරන ලද ඕනම ස්ථානයක පුතේ පොලොමත පිහිටන ඕනෑම ස්ථානයක හෝ ලක්ෂයක ඕනම තැනක තැන් ඕනම ලක්ෂයක පුතේ සාපේක්ෂ උස නැත්තං ගැබර නිීර්ණය කිරීමට මිනුම්ගැනීමේ ක්‍රියාවලිය තමයි දරුවනේ කවද මට්ටම් ගැනීම කෙ හඳුන්න නි බලන්නහ කොහෙද පොළවමත පිහිටන පොළවමත පිහිටන ඕනෑම ස්ථානයක හෝ ලක්ෂයක. ර කවද සාපේක්ෂ උස නැත්තං ගැඹුර නීර්ණය කිරීම සඳහා මොනවද මිනුම්ගනීමේ ක්‍රියාවලිය තමයි දරුවනේ මට්ටම් ගැනීම කෙලා කියන්නේ. රයි් අයිසරයක්ක් බල පොළවමත්ත පිහිටන ඕනෑ මස්ථානක දැන් ඔබ සිටන නිස්ථානය කෙළ හිතන දරුවුණ. ඔබ සිටින ස්ථානී කළ හිතන දරුවනි ඔබ සිටන ස්ථාන ස් ෑනෙක් වන්න පුළන් නිවසක්කයක වෙන්න පුළන් පසක වෙන්න පුළුවන් පන්ති කාමරේක වෙන්න පුළන් දරුවු. ගඩනගල්ලක් අසල වෙන්න පුළුවන් එලිමහන් තැනක ග්‍රෞන්් එකක මුහුද වෙනලක් ආසන්නේ ක්‍රීඩා පිටියක මහපාරේ බස්ෝල්ට එහක බස්වතයක ඕන ස්ථානක වන්න පුළන් ඔබ සිටන ස්ථානක යම්කිසි ස්ථානකගේ බහන්දපති. යම්කිසි ස්ථානයක නැතම් පොළොමත පිහිටන ඕනෑ ම ස්ථානයක් කියබවුන් දරුවුණ පොළොවමත පිහිටන ඕනෑ ම ස්ථානය කෙම නැත්තං ලක්ෂයක දරුවනයේ කවද සාපීක්ෂ උස සාපේක්ෂස තවකිෙනකොට සාපේක්ෂව උස සාපේක්ෂ උස දරුවන . මෙන්න මේ සාපේක්ෂ උස නැත්තන් අපිට ගැමුර කියන්නත් පුළන්දරුවන මෙං ගැඹර කියල කියන්නත් පුළන්පති මෙන්න මේ සාපේක්ෂ උස නැත්තං ගැඹුරණ නිර්ණය කිරීමට මිනුම් ගැනීමේ ක්‍රියාවලිය තමයි දරනේ මට්ටම් ගැනීම කියලන ලෙවලින් කල පුච්චත්වය සාපේක්ෂ උස අපි මුහුදු මට්ටමේ ද ගම්පහ දුම්රිය අස්ථානයට උස මුද මටම ගාල්ල දුම්රිය ස්ථානයට උස මු මටම ගා රස් ලයි මුදු මට්මීද උස ඩි රස් ප අඩගත් අ එද සත්සී කරන්න කොගේ හරිටු මතක විදිියයට අ ීටග මීට ද්ද සස්ගන ව අඩි අඩියලීම් බැලුවොත් ඒ ඔබ බලඩ ස කල අඩි පන්දාහකට වැඩි මු මට්ටමීද මුද මට්මීද අඩි පන්දහකට වැඩි හඩි සංඛ්‍යාවක් විද අපි ගන්න පුළුවන් අඩි ගා ගත්තුත් මීට්‍ර ගත්තුොත් මීට එදදාස් හත්සියයහූ හයිසි ගානක් විදිර මට හරිට මත පටිපො දු ්‍යස්ථාට මුද මටමි උස වැඩි දුම් ස්ථාන පටි පොදුන් ස්ාාව මුදදුමත්තමින් උස්ස දැන්ගෝ අපිඉන්නතැන්ට උස්ස මූදු මට්ටම. අපි දැන් මේ සම්මත ලෝක ඕනම රැටක දරුවනේ මේ සම්මත කර ගන්නා මට්ට මක් යෙන අම්ම මටම. ඉතින් අපි ලංකාවක මීින්ශීිවල් මධ්‍යන්නේ මුහුදු මට්ටම කිය අපි දැම්ම කතා කරන්නේ ඉදිරියේදී අවස්ථානකූල ඔගුලොත් එකක ක්‍රමාණුකොලො කතා කර දැන් අපි දන්නවා මොකද මට්ටම් ගැනීම කිය ලෙවලින් කියන්නේ ොක්දදික අපි දන්නවා දීපති. එත අපිට බෝහම පැහදිලි ලෙවලින් ැත්තම් මට්ටම් ගනීම කියන්නේ මොකක්දගේ ලබි. නේද පෘතුයේ මත එත්තම් පොළෝමත්ත පිහිති, ඕනෑම ස්ථානක නැත්ත ලක්‍ෂයක සාපේක්ෂ උස නැත්තන් ගැඹුර සෙවීම සඳහා. උසවීම සඳහා පාටංක ලබාගැනීමේ ක්‍රියාවලයේ තමයි දපුුතේ අපි ලෙවලින් නැත්තං මට්ටම් කිරීම කලකයන් ඉතිං විශේෂයෙන්ම බිම්මැනුමේද වගේම බලන්න බිම්මැනුබේද මෙන්ම එනම් සාපේක්ෂ පිහිතීම සෙවීමේ ක්‍රියාවලයේදී බිම්මැනුමේද වගේ බිම්මැනුමේදී වගේම මේ එමකක්ද බිම්මැනුේද අප මේ සාපේක්ෂ පිහිතීමය සවී දරුවනි දැම් මෙතනදී අපි මොකක්ද කරන්නේ උස සාපේක්ෂ උසහොයෙනවා යි බිම්මැුෙද වගේ මේ කැන බිමනුමද අපි සාපේක්ෂ පිහිටීමම සවීමේ ක්‍රියාවදි වගේ මේ උස සුන්්‍යවන යම් තලයක් හඳුන්නාදී තිබීම. උස සුන්්‍යවන උස බින්දෝවන උස සුන්්‍යවන යම් කිසි තලයක් හඳුන්ලාද දීල තිබීම අවශ්‍යයන යිඉති එයාට සාපේක්ෂෝ තමයි අපි යම්කිසි ස්ථානයක උස සඳහන් කරන්නේ නිදරුවනේ. අන්නේ යම්කිසි ස්ථානක දැම්ම අපි විශේෂයෙන්ම මේ බිම්මැනුමේදි වගේම. ඇ සාපේක්ෂ පිටීමේ සවීමේ ක්‍රියාවලීද වගේ මේ උච්චත්තය සවන ක්‍රියාවලීද දරුවනේ උස සුන්්‍යවන යම් තලයක් තලයක් ස සුන්න්නේවන යම් තලයක් අපි රයි් හදුුනාාදීතිබීම අත්්‍යය අශීතෙන් ගොඩක් රටවල මේ සොඳහා මේ උෂ සුන්්‍යවන තලය විදියට යොදාගන්නේ දරුවනේ මධ්‍යන්නේ මුහුදුමට්ටම මධ්‍යයන්න්නේ මුහුදුමට්ටම අපල් මීන්ශීලවල්ලික් මන් ශීලලි දැි මෙමිතු අපි ඉන්න ස්ථානීයට උස්ස මුදු මටම දල දැන් අපිඉන්න ස්ථානට උස පොලෝ මත්ත අපි දැවන්න බලමු පොලෝමත පිහිි ලක්ෂයක් ගමු අපිතාගම අපිඉන්න ලක්ෂය අපිකු හැරි බස්තෑන්ඩ් එකක හරි බස් නවතුමක හරි අපින්න අපි යාලු කණ්ඩායමක් අපි ගෙල්ල ඉන්න තවත් යාලු ක්ඩයමක් එනකම් අපි දැන් බස් තෑන්ඩි එක ි දැන් එක ස්ානකින් තවත්යාලු කට්යක් කනකම් බලාගෙනකගල වෙන බස් නවතුම් තැනක ඉන්නගෙන එක බස් නැවතුම් පොලේ විධ නගරල්ට යන බස්තයන නිදරුණනි ැන් අපි කුරුණ ඇගල බස්තෑන්ෙකට ගොත් අපිගත්තොත් කොළඹ බස්නවත්තන තැන තියෙනවා ඒයගේම අපි දන්නවා නර බස්නවත්තන තර තියෙනවා දැන් ස්ථාන දෙකක්ම එක් ස්ානකෙද තවත් ස්ථානකදැන් අපි කොළඹ බස්නවත්තනතන පිමිතුරන් කණඩාමකින්නවා ඒවගේම ඊට එහැයින් අපිට පේන යම්කිසි දුරක. කොරු නොරබස් නතර කන්න ස්ථානයේ දැන තමත් අප යාලු කට්ටියයක් ඉන්න ස්ථාන දෙක අපීන්නේ. එතකොට අපි ඉන්න ස්ථානයට මුහුදු මට්ටමේ දම් උස අපින්න ස්ථාන දෙකාතර උසේහිෙන සුති නොදැ අප බැලූ ැල්ලම හිතනවා අපඉන්න ස්ථානයටයක් උසයි වගේ බස් යන්නෙකි. නුව කොළඹ බස්ස නතරගරන්න තැන්න. ඒවාගේ බස්තයන්ක නුවරබස් නොතර කරන්න තැන ටකක් පහලින් වගේ අපිට පේන්නේ එකම පොමත භූෂමතාව තිී නනිදරුණ ස්ථන යන උස උත්්චත්ව වෙනස්වාපිට මේ විශේෂෙන් මටම් ගැන ම ක්‍රියාවලි බාලතා කරලා අපට ගරණය කරන්න පුලුව ඉතින් බලමුදන් පොළෝමත පිහිටි ලක්ෂ දෙකක් ගමත් කැපිටල් ඒ සහ කැපිටල් බකල් අපි ඉන්න ස්ථානයට මුහදදු මට්ටම දං උස. මෙන්න එ සෙල්ලික. නැත්තන් අපකට කියන අදරුවනේ මධ්‍යන්නේය මධ්‍යන්නේය මුහුදු මට්ටන. දතමන් ශීලෙවල්ල එක කියලා කියවාමන් ශීලවල් මෙන්න අපන්න අපි ස්ථාපින අප ඉන්න ස්ථානයට හද මට්මේදං ුස මීට සයයි කීම කියද අප නිස්ථානයට මුදු මට්ටමීදං උස සීයයි මීට්‍ර කියලා දම අපි නිස්ථානට උස යම්කිසි බලන්නේ මධ්‍යන්න මුහුදු මට්ටම බොහෝ රටවල දැන් අපි විශේෂයෙන්ම උස බිම්මැනුමේදී අගේම අපිට උස සුන්නේ වන ඔය වගේ බින්මැනුේද වගේ කැන සාපේක්ෂ පීටිම සේීමි ක්‍රාවලද වගේම උස උ්චත්තේ සවීමේද ි උස සුන්න්නේවන යම් තලයක් මේ බල මේ උත්ස සුන්නෙවන තලය තමා එසල්ල ෙනැත්තා මී ශෙල්ල මීන් ශීලවල්ලක මධ්‍යාන්න මුහුදු මට්ට විදිර ගන්න දරුවුණ. එකොට අපි මෙන්න මේ ක්‍රියාවලිය දෙපුතේ බොහෝ රටවල් මේ සොඳහා මධ්‍යාන්නේ මුහද වගේ එසල්ල එක තයි යොදා ගන්න උත්ස සුන්නේවන තලයක් මී රීම මේ තලයි උස සුන්න්නේවන තලයි එතනින්ද අපි ස්ථානයට උස අපි අපින්න බයන්ි බස්ස්ටෑන්්හක් කලෙදමු අපි ඉ ස්ථානයට උස දමටම ද මීර්රසීයම සුන්මක්ටමී ද මීන් ශීලවල්ක මධ්‍යන්න මුහද මට්ටමී ද අපි ඉන්න ස්ථානයට උසමට සීය එකලාබිරික කියන්න පුොල හදමටමීද ර හරි ඉ අපිට පුළහන් සල්ලෝමන් කියන්නේ දැන් අපි මේ ලක්ෂ දෙකාතර හරිම ධස්ථානයක උපකරණයක් ස්ථාපිත කලන්න අපි මත ලෙවල් උපකරණයක් ස්ථාපිත කරල දරුවුණේ අපි ර අපිට අවශ්‍යයි මන්ම බී ස්ථානී උච්චත්තේ හොයා ගන්න බී ස්ථානයේ උච්චත්තේ හයා ගන්න වශ්‍යෙන්. අපි තෙපාව මත දරුවනි ට්‍රයිපෝඩ් එකක මත ලෙවල් උපකරණයක් කටෝ ලවල් එකක් කියලා කියමුති ඔටෝ ෙවල් එකක්. ටක් ත ඩම්පි ලවලයක් ම්ි ලවලයක් කිය අන්නත් පුලවා ඩම්පි ට මෙ ඩම්පිලක් දෙක් වගේ පට වල් එක නැන් ඩම්ි වල්ල එකක් අපි ත පාමතස්ථ සවි කරලා ටයි පෝ් එක තෙපාමතිස්සාර සවි කරල අපි මේ උපකරුණ ලෙවල් කරගන්න නේ දරුණ. පරන මට්ටම් කරගන්න න අනිවාරීමම උපකරණයේ මට්ටම් කරගන ඉවර වෙලා අපි ඉස්සෙල්ලාම ගණන්න පාටාන්කට අපි න පිසරට කතාගර දැන් බලන් හැදිීම මක්කරන මේ කතාා කරන්න මේ උපකරණයේ මට්ටම් කල් ඉවරල අපි දැන්ටමත් මේ උස දන්නාලක්ෂයක් මතා අපි යස්්ටයක් රඳ වුණවා අපි මෙන්න මෙහෙම උපකරණය ස්ථාවරව තෙපාමත සවිකල්ල දරුවන උපකරණේ මට්ටම් කල්ල ඉවර වෙලාපි ඉස්සෙල්ලාම අපි මේ උස දන්නාලක්ෂයක් මත අපි මේ දැනටමත් උස දන්නා ලක්ෂයක් අපි තෝරගත්ත ලක්‍ෂයක් අපි හඳුවනවා උස දන්න ලක්ෂයක් අපි හඳුන්නනා දරුවනේ අයි බ එම එකක් බංකු ලකුණක් මොකක්ද මොනලකුණ දරුවන බංකු ලකුණ එතම් බේං් මාක එකක් එහමනැත්තම් තවනමක් කියනවා පිල්ලකුණ මොනලකුණද පිල්ලකුණා ඉල්ලක්ුණක් හරි දැනටබත් මුහද මට්ටම අපි ස්ථානයට උසදන්නවා අනි පොෝමත තියන් අපි නිස්ථාන්ට සාපිදන්නවා එතකොට අපි උපකරණය මේ අපි ලක්ෂ දෙකාතර මෙතන කැපිටල් ඒ කිය ගත්තොත් අපි මේ කැපිටල් ලසාහ කැපිටල් ව කියන ලක්ෂ දෙකා අර මැදි ස්ථානයක අපි උපකරණය ස්ථාපිත කරලා උපකරේ මට්ටම් කරලා තෙපාමත ඩම්පි ලවල නැතන් ඔට ලල් ෙවල් උපරේ දුරේක්ෂක් උපකරන තිය දරුණනි රදෝවල තියන අපි උපකරණේ මට්ටම් කරලා ෙවල් කරලා ඉවර වෙලා ගන්න පලවෙනි පාට අන්කේ තමයි දරුවනේ අපි ලෙවල් කරන කොට වයාගේ බ.ස් පාටන්ගේ නැතැන් අපි කිෙන පසු දර්ශන මිනුම. අපි ද මේයාගේ පසුදර්ශන මේ උපකරණයෙන් බලනවා මේ යස්ටය දිහා මේ ඒමත රඳවලක් එ යස්තිය දිහා අපි උපකරණයෙන් බලන කොට දරුවනේ අපිට පේනවා මෙතන උපරණ බල් මීටර පහයි කියලා උපරණය බල උපකරණය දුරේක්ෂයෙන් බලද්දී. එතකොට මෙයා අපි කියනවා එයාගේ පාටන් කිය මෙත අපඒගෙට කියනවා පසුදර්ශන මනම කියවා බැක්යිට් කියලා කිය එක මීට්‍ර පහක් කියල ලැබුණනා බලන්නක එහෙනම් බ පාටාංකයක් කියන්නේ පසුදර්ශන මිනිුමක් කියන්නේ උපකරණය මට්ටම් කල්ලා ඉවරලා ගන්න ඉස්සෙල්ලාම පාටන්කය උපකරණේ මට්ටම් කල්ල ඉවල්ල ගන්න පලවනිම පාටාන්කේ මදරදයන්. උපකර මේ ලෙවල් කරලා ඉවරලලා නැත්තම් උපකරමේ මට්ටම් කල්ල ඉවරුණාට පස්සේ දරුවනේ ගන්න ඉස්සෙසල්ලම ගන්න පාටාන්කේ තමයි යාගේ බිස් පාටන්කේ බැල්ල ඉදිරි ඉදිරි පත් බලා උපර මට්ටම් කල තිබන උපකර මේ දුරක්ෂ අන්ස ක්සි අසක නි පත්ත කරකකාන්නන පස දර්ශ ම න්ක ද ඉදිරියටට දුරේක්ෂ මට්ම් කල තිබ දුරෙක්ෂ දිරියටත් දුරක්ෂ අන්ස එක් අසුවක නි පැත්තර කරගනු. අනි පැත්තර කරගවලා අප දන මත් අ උස දන්න ලක්ෂයේ මත අපි ලක්ෂ උස දන්නවා අන මේ බලන්නක මුද මට්ටම දම්මේ කැපිටර්ලගෙන් අප ඉන්න ලක්ෂ සමී සේයක දයන්න එනම් මේ මේ අපි ඉන්න ලක්ෂයේ මත අපි මට්ටම් අස්්ටියයක් සිරස්ව අල්ලන සිරස්ව රන්ඳවරුණු කෙනෙක් අල්ලගන්න මට්ටම් අස්ටියයක් මට්ටම් ස්ටයක් අපි මේ උස දන්න ලක්ෂයක් මත මට්ටම් යස්ටියයක් අල්ල අපි මත්තම් අස්්ටේදයා මේ දුරේක්ෂය අපි මේ උපනෙතම මෙතෙන්ට තියාගෙන උපනෙතට මේ අප ඇහැති කියල බලනවා හරිටම උපරමය තුලින් බලනකොට රේකාව මත පහිටන පාටාන්ගේ බලනු අපි. අන්න බලන් ඒනම් උපරේ මට්ටම් කල් ඉවරලයි සෙල්ලාම ගණඩ පාටාන්කේ තමයි යාගේ බස් පාටාන්ගේ. එහමනැත්තන් පිකට කියගන පුළන්. උස දන්නා ලක්ෂයක් මතදී ලබාගන්නා රිටි පාටාංකේ කියලා. මොනරිටි පාටාංකේද දරුවනේ මොනරිටි පාටාන්කේද. උ දන්නා ලක්ෂයක් මත රිටි පාටාන්කේ අන්න බලන. නම් කිය කිය නොද බලන්න පයාාට එදර නම් හැමයකිම මතකතතියාගත්ත හම අපිට අමතක වෙන් ඇතුව දුවු නේදේ පුතේ ලස්සරට වැඩේ කරන්න පුළුව.මිනම් හැමේක්ම මතක තියාගත් හම අපිට ලේසි අමතක වෙන්න හැ එනම් බස් පාටාංකේ කියන්නේ උපකරණයේ මට්ටම් කල්ලා ඉවරවෙලා ලෙවල් උපකරණයේ මට්ටම් කල්ලා ඉවරවෙලා ඩම්පිලෙවල් එක වෙන්න පුළුවන් එයා ඔට ෝ ලෙල් එක වෙන්න පුළුවන්. එයා තෙපාාවමත ස්ථාවරව සවි කරලා. මේ උපකරණයේ මට්ටම් කරනවා. උපරණේ බල් මැදැටන්න උපකරණන්නේ මට්ටම්රන්නන මට්ටම් ූල යස්ටි උපරන්නේ මට්ටම් බුල මැදටනවිදිට උපරණන්නේ මට්ටම් කරන. තෙපාමත පකරණන්නේ ෙවල් කල්ලා ස්සල්ලම මුලින්ම ලබාගන්න පාටාන්කේ තමබස් පාටාන්කේ උපණ නිවල් ක ලවල මට්ටම් කරලල් ලබාගන්න පලවිනි පාටන්කගේ පාාන්කේ ඒ වගේම ඒ පාටංකේ දැනටත් උස දන්නාලක්ෂයක් මතදී ලබාගන්නා රිටි පාටංකය කියලා කියනෙනවා අපි මොකද දියපුතේ අපි උස දැනටමත් දන්නාලක්ෂයක් මතදී ලබාගන්නා රිටි පාටාන්කේ මෙන්න උසදන්නවා. මුහදු මට්ටමේදන් අපින්නතනට කැපිටල්ලේ කියෙන ස්ථානයට කරුණගල බස්ටන් එක කොළඹ වස්නොත්ත තැන ලබකිී. ඉතින්ට උත්සාපිදන්නවා මුහදු මට්ටමේදම් මීටසී අයිස එතන උසදන්නවා. මේ උස දන්නාලක්ෂයේ උච්චත්තය දන්නාලක්ෂයක් තමයි අප මට්ටම් ගැනීමේ ක්‍රියාවලියකදී බෙන්ච් මාක් එකක් නැත්තාම් බංකුල කුණක් නැත්තම් පිල්ල කුණක් විදිට හඳන්නන්. උස දැනටම දන්නාලක්ෂයක්. ච්චත්තය දන්න ලක්ෂයක්ක් තමයි පිල්ලකුණක් පවිදිර අපි තෝරගන්න එනම් මෙතන උස මුහුදු මට්ටවීදං අපි දන්නවා බෙන්ච් මාකක නැත්තම් බංකුලකුණ පිල්ලකුණ කියලක් තියෙනවා එයාමී්‍ර ස එයාගයාගේ එනම් පිල්ලකුරු මත ස්තාාපිද රිටක් මතය ලබාගන්නා පාටංක කියන්නේෙ දැනටමත් උස උස දන්නාලක්ෂයක් මතුදී ලබාගන්න රිටි පාටන්කේ තමයි එයාගේ BS. පාටන්ේ නැත්තං පසුදර්ශන මිරුම් පාටාන්ගේ ඒ අපිට දුරේක්ෂේෙන් බලකොට අපිට එක මීටරු පහයි කෙල්ලබන රයි් දැං හරි දැන් අපිට මේ උපකරනේ උත්සහොයන්න ඕනේ මේ උපරනේ උත්සහොයන්න ඕනේ අපිට බලන්න කෝපරනේ උසහොයන්න වශය දරෝනයට. මේ බලන්නේ මේ මධ්‍යයන්නේ මට්ටමීදං රෙෆරන්ස් ලෙවල්ල එකේදං මේ මධ්‍යයන්නේ මට්ටමී දලා උපකරනේ මද්‍ය ලක්ෂීයට තිනෙන උස සිරස් උස. අපි උපකරණේ උසවිදියට ගන්න දරන. මෙ බලන්න අප ගන්න රපරන්ස් ලවෙල්ක නැත්තම්ම සමුද්දේශිට මත්තම නැතන් නිරදේශිත මට්ටමේදං. මීන් ශීලවල්ලකේ ඉනං. අපි නිර්දේශ කරගන්න ලද මට්ටම මධ්‍යන්නේ මුහුදු මට්ටමේ දං. එ එල් එක දම් දරුවන උපකරණන්නේේ මද්‍යේ ලක්ෂීට තියන සිරස් උසතමයි අපි උපකරණේ උසවිදියට ගන්න බලන්න එතුකොට මෙතන දම්. අපිට මේ බලන් දම යා කායට. කරුණ මධ්‍ය ලක්ෂ තිය අපි දන්නවා මෙතන දම් මේටික මීට්‍ර මින උච්චත්ත මිනුමට එයාගේ පාටන් කෙලබන මීට්‍ර පහයි කලා ඒක එකතු කරපු හම එනම් උච්චත්ත මිනිමට අදාළ ස්ථාන උච්චත්වයට අදාල ස්ථාන උ්චත්යට එකතු කරන්නවා අපයාගේ පාන් අදා ස්ථානය උච්චත්තය මීට Cआයි මෝද මට්ටමීදම් මෙන්න ස්ථානීට අදාල් ස්ථානයට මීට සයි එත නිඳලා එගේ ස් පාටන්ගේ ලැබුණන අපිට බල උපකරනේ දුරේක්ෂෙන් බලපම මේ රිටිපාටාන්ගේ මීට්‍ර පහයි කියල් ලබුණවා පහයි මීට ලබුණාම්ී දෙයාගේ උච්චා මේ අපිට උපකරණය උසර දස්ටුව් උපකරණය උසේවා එකස පහයි මීටර කියලා රයිට් හරිනේ පකරන්නේ සේනවා අ එකක්ේ පහයිමීටුව කියලා බන්න උපකරන ස කියන්න. හැමවෙලාම උපකරණන්නේ උස කියන්න දරුවන මේ නිර්දේශිත මට්ටම ඉදම් මේ ශීලවැල්ලක ඉදංම් උපකරණයේ මධ්‍ය ලක්ෂීයට තියෙන සිරස් ස. නිර්දේශීත මට්ටමේ ඉදලා මූද මට්ටම ඉදං එම සෙල්ල එකේ දම් මධ්‍යයන්න මූද මට්ටමේ දං උපකරනේ මදධ්‍ය ලක්ෂීයට තියෙන එන්න මේ සිරස් උසතමයි උපකරණය උස කියන්න. උපරණය උස කියන්න එන අපිට. මෙතිදම් මෙතින්ට මීට මේ ලක්‍ෂි එම ලක්ෂයේ දම් මෙනමි අපිට ලැබුණවා පසු දර්ශන මනිුමට මේ අදාලිස්ථානයේ උච්චත්තය අදාලිස්ථානේ උච්චත්වය අපි එම ස්ථානයට ලබගත් පසු දර්ශන මනිනුට එකකර පහම තමයි අපිට යාගගේලැබින්න උච්චත්ත නිමට එකතු කරපුපහමයගේ ස් පාන්ගේ මීට්‍ර සීයදන පහයියම් එකසේ පහයි මීටර කියලාපිටල්ල. දෙැන් අපි යාලු කට්ටයක්කෙන්වා ඒ බස්ත ඇන්ඩකම වෙනත්. නත්තක නුව බස්නවත්නතරක ඉන්න අප යාලු කට්ටියයක් බලමු අපි ඒ යාලු කට්න්න තැනට පාටාංකයක් ගන්න බලුු අප යාලු කටියයක් ඉි ර පයාලු කටියයක් ඉන්න තැනට පාටාංකයක් ගන්න බලමු අප අපි මෙන්න බලන්න ර් අපි යාලු න්න ඉන්නතැනට අපිම් පාටංකයක් හරි දැන් උපරණේ දුරේක්ෂය අම්සක එකසි අසුවක මේ පැත්තර හරෝල්ල තිබ්බෙක අනි පැත්තර හරු ඉදිරියේ දිහා දැම්බල නොන. දැන් ඉදිරි දර්ශය මනිනමක් ගණ්ඩෝන පිට. උපරණේ දුරේක්ෂි ම්සක එකසි අසෝකින් නි පැත්තර කරවල උපකරණේ මට්ටම් කරල. උපකරණය වෙනත් ස්ථානයකට මාරු කරන්න කලින් ගන්නාව සන්පාටංකේ. එමන තං නොදන්නා ලක්ෂයකදී ලබාගන්නා රිටි පාටංකේට කියනවා අදරුවනේ අප. ාට කිය මේ බලන්නකෝ නොදන්න ලක්ෂයකදී ලබා ගන්න අරිටි පාටාන්කේ බලන්නකො අපේහතයි මීටක කියගන්න එයා කවුද එයාට කියනවාාටා නැත් පෙරදර්ශන මිනුම නැ එකමෙන ඉදිරි දර්ශන මිනිුම කියලා කිය ඉයාහිනං Fස් පාටන් කියයා පෙරදර්ශන මිනිුවා පෝසයිට් එකක් නැපං ඉදිරි දර්ශන මනිුවාක් කියන්නේ උච්චත්තය නොදන්නා ලක්ෂයක දී මේ කැපිටල් ब කියන තැන උච්චත්තය දරුණය අපිදන්නවා දනහ මේ කැපිටල් ब කියන තැන උච්චත්තය අපිදන්න උච්චත්යේ නොදන්නා ලක්ෂයක් මත මට්ටම් අස්ටියයක් රඳවලා මේ උච්චත්ය දැනටමත් උස නොදන්න ලක්ෂයක් මතදී ලබාගන්න රිිපාටාන්ගේට අපි කියන්නේ කෞද පුතයාගේ ෆෙස් පාටාන්ගේ එම නත්තන් එකට කියෙන පෙරදර්ශන මිනුම නතං ඉදිරි දර්ශන මනිනුම ෆෝ සයිට් කිය ලා අපි කියෙනන එනම් උපකරණය අම්සකනුවක ඉන්දදුරේක්ෂණි පැත්තට කරකොල ඉදිරි පැත්තට හරෝලා උපකරණය මට්ටම් කරල ඉවරවෙලා උපකරණය වෙනත් තැනකට ගෙනියන්ඩ කලින් මික්‍රියාවලි දිගින්දිකටම අපිටත් සිදුුවෙනනං උපකරණය වෙනත් ස්ථානයකට ගෙනියන්ඩ කලින් අපි ලබාගන්නා අවසන් පාටාන්ගේ නැත්තනං ඔබලටක උපකරණයේ ස්ථානයේ මාරු කරන්න කලින්. උපකරණ ස්ථානයේ මාරු කරන්න කලින්ද පති ඒ කියන්නේ උපකරණය වෙනත් ස්ථානීකට ගෙනයන්න කලින්. උපකරණය අලුත් නැවත නවස්ථානයකට උපරණය ගෙනියන්න කලියෙන් ලබාගන්න අවස්සන් පාටාන්ගේේ අපි කියනන්නේ ගෙ ෙස් පාටාආන්ගේේ එමන තන් තවවිදිකට කියන දරුවනේ උත්ස නොදන්න ලක්ෂයක්ක් මතදී ලාගන්න රිටි පාටාන්කගේ බලන්න ක ැපිටල් බ කියන ැන උසදන්නේ. කැපිටල් ඒ කියන තැනට උස මුද මට මීදම් මීට සය කිය ලපි දන්න නමුත් මෙන්නම මේ කැපිටල්බ කියෙන් ස්ථනයට උසාපි දන්නේ එනං උස නොදන්නා ලක්ෂයක් මත ස්ථාපිට රිටක් මත ලබාගන්න පාටන්කේ දමයි එනම් දැනටමත් උත්ස ොදන්න ලක්ෂයයක් මත මට්ටම් අස්තියක් දැනටමත් උස දන්නෙතිම මෙන්න මේ කැපිටල් B කියෙන් ස්ථාන මට්ටම් යස්තියක් ස්ාවරෝ සිරස්වල්ල ඉන්නකොට අපි උපකරුණේ දුරේක්ෂයෙන් බලනවා ඒ දයා බල්ල ඒ පාටාන්ගේ අපිට අපි නිකං හිතම හතයි මීටට කියලා ලැබුණ කියලා ඉදිරි දර්ශනමිනුම් පාටාන්කේ අපි දැන් තේ අපිට පුළුවන් මෙන්න මේ උපකරණය උසින් අපිට මෙන්න මේ බීවල උච්චත්තේවාගන්න ඕන නං අපිට අවශ්‍යයි බීවල උච්චත්තය හාගන් අපි මොකද කරන්නේ එච්චායි උපකරණය උසින් අඩු කරනවා එයාගේ එෆෙස් පාටාන් කිය අන්න බලන්න මෙන්න බීලක් සේ උ්චත්තේ හොයාගන්න ඕනේ අපිට කැපිටල් බී අපේ තවත්යාල සෙට්ටකක් එතනින්න්නවා නවර බස් නවත්තන තැරන. අපිට බීලක් සේ උච්චත්තේ හොයාගන්න ඕනේ ීලක් සේ උසහොයා ගන්න න මොද පි කරන්නේ මේ උපකරණේ උසිං අඩු කරනවා එකසය පහයි මීටුර කියෙනකින් උපකරණේ උසින් අඩුව අපි අඩු කරනවා එකසේ පහයි මීටරගෙනකින් උපරණ උසිං අඩු අපික උසිං අඩුරන්නවායාගේ ෆෙස් පාටාන්ගේ මේ බලන්න එඒගේ ඉදිරි දර්ශණ මිනුම් පාටාන්ගේ ැත්තන්යාගේ පෙරදර්ශන මිනිනුම් පාටාන්ගේ කියලත් කියෙන ෆෝයි්ට කියලත් කියු. ඉදිරි දැක්ම කියලත් කියෙනවා. එනම් උපකරණයේ උස එක සිය පහහියි මීටලොලින් අපි අඩු කරනවා අපිට ලැබුණා හතයි මීටර් එයාගේ කෞද පැරදර්ශන මිනු බලන එකසය පහන් හතක් අඩුනාම පහක් අඩුනාම සීයයි මෙද හයක් අඩුනාාම අනු නවයයි හතක් අඩුනාම. අනුවටයි එහනම් මෙන්න මේ ස්ථානය උච්චත්තය බ ස්ථානය උච්චත්තය මීටර අනුවටක්කිල් ලැබෙනවා අපට හරිට අප නිගමනය කරකත් හරි ගරනය කිරීමත් හරිනේ එන ලක්ෂ දෙකාතර උච්චත්තව වෙනස් සොයන්න කොමද ලක්ෂ දෙකාතර උච්චත්ත වෙන සුහයන්න කම සයි මීටලින් අඩුරනවා කියදද අනුවටයි ීට කියද පිළිතුර අපිට පිටිතුර ලැබෙන දෙකයි මීට ලක්ෂ දෙකාතර උච්චත්ත වෙන මීට්‍රුව දෙයි. ක්ෂ දෙකකාතර චත්ත වෙන සමීට දෙකයි කියලා දරුවන අපිට පිළිතුන් ලබෙනවා ඉතින් ඌගල්ලන්ට මේ තේරුම්ගන්න ලේශෙන්න්න ත විශ්රාට කරන්න තියෙන පාඩම ම මේ ද සරලෝ ෝගලට මේ රූපේ ඇස්වරයෙන් රපානුසාරේ රූපේ ආශ්‍රේෙන් මේ ලවලින් එකක් කියලඳදුන් නබතේ පාඩම පටන්ගන්න කලේ මංගිතන්නට දල අවබෝධයක් වේ ඇදෙන් වෙන්න ඇති අඔබෝ ඔබ ඕනතරම් මෙවෙනි මිනුම් කටයුතු ලබාගන්නවා නගර බදව ඔබ ඉන්නකොට දැකල ඇතිපතේ ග්‍රාමිය වුණත් මේ විශේෂයෙන්ම මේ මහාමාර් විදි කරන ස්ථානුල ිනුම් ගන්නවා පහෝ අයිතින් ඉති ඔබ දන්නවා රටපුරාම මහාමාර්ග වගේකාපට අත ඔබ මහාමාර්ගගේ අධිවේගගේ මාර්ග ඉදිකර ලතියන ොදරුවනේ ඉතිං ඔබ දකිින් ඇති ඔබට මේ අදදකීම හොඳටම ඇති ඔබ ගමනක් යනකොට ඔබ පාසල්ලන අවස්ථාවක් කියන්න පුළ ඔබ දෙමාපාර්ථක ගමක් යැනවෙලාවක් වන්න පුළුවහන් දරුවන. ඔබ අනිවාරයම දැකලඇති මේ පාරල්ල මේ මිනුම් කටියයතු කරන අත්තෙපාවක් මත. පරන පරන බල් ම අවක නෙක් මට්ටම් ස්ටියයක් රියට සි ර ස්වල්ල න්නන ක්ෂයකට. ඇ පාරක් ඉදිකරණ ස්ථානක නේද ඇල පද්ධතියක් වාරි මාර්ග පද්ධතියක් ඉදිකරණ ස්ථානක ඉඩම් අනින ස්ථානවල ඇදරුවනේ මෙන්න මේ ඉන්ජිනනුේ කටේතු සිදුකරන්න තැංගල දවේ පපුතිය උබා අනන්තවත් දැකලඇති. පාරෝ කාපට්න තයන් පාරවල් ඉදිිරන කොට පර වල්හරහ කානු කබල සකස්කරන තැංගවල උස්තැනක එක තැනක. යම් මටම් පකරම තිය ලාගනයනවා තවත් පහ කානුව ස්ථාපිති කරන පහලහරි නේද මට්ටම් අස්තියක් ්‍රදෝගන කෙනෙක්කින්නවා මිනම්ගන්නවා ඇම ඔට සුලබ දසුන් මේවා. ඉතින්දේ පුතේ මෙන්න මේ ආකාරයට අපිට විශේෂෙන්ම මේ මට්ටම් ගන්න ආකාරයක් ලෙවල් කරන විදියක් ඔබෝන තරන් දකල් ඇති. බූමිය මේ කටයුතු සිදු කරනවා මිනුම් කටයතුවලද. ඉතිංපුතේ විශේෂයෙන්ම අපිට මට ඔබට අවබෝධ කරල දෙන්න ඕුන් මෙන්න මේ මට්ටම් කිරීමේ ක්‍රියාවලියක් සිදු කරණා කාරේ. ඉදින් ලෙවලින්න එකක් කොහොමද කරන්න අපිට යම් ලක්ෂ දෙකක් අතර උචත්ත වෙනසොහොම ගරන්නන්නේ කරගන්න කියෙ මං සල්ල රූපාන්ු සාරෙන් ඔබත් එක් සංකච්චාරා යම් ස්ථානකක් අපි ප්‍රයෝගික අත්ිදල තිය ස්ථානක අදදාාල මුද මට්ටමේදං උත්ස දන්නා ලක්ෂයක් මතා පහිටිය පිල්ලකුණා බංකුලකුණක් මත දවපුතේ එඩවස් සෙතනිදං අපි අම මේ ලක්ෂ දෙකා අතර. ඒ සහ බී කියෙන ලක්ෂ දෙකාතර හරි මැධ ස්ථානක උපකරණය ස්ථාවරු සවිකරන උපකරණය මට්ටම් කරලිවරලා අපි මුල්ම පාටාන්ගේ විදිරබස් පාටාන්කයක් දත්තා යායටයාගේ පසු දර්ශන මිනුම් පාටාන්ගේ කිව්ව ඉතින් ඒ අපි බලන්න ගත්තේ දැනටමත් උස දන්න ලක්ෂයක් මත අපිඉන්න තැනට මුහදු මට්ටමින්ද උස මීර් සයි අපි උස දන්නා ලක්ෂයක් මත ලබාගන්නා රිටි පාටන්ගේ දැනටමත් උස දන්නා ලක්ෂයක් මත දදිය පුතේ දියපපුතේ අපි දැනටමත් උස දන්නාලක්ෂයක් මත දිලබාගන්නා රිටි පාටාන්කේ තමයි දියපුතේ එයාගේBS.. පාටාන්ගේ නැත්තං උපකරනේ මට්ටම් කල්ලා ඉවරවෙලා ඉස්ිස්සෙල්ලාම මුලින්මගන්න පාටාන්කේ කියකිවත් නිවැරදිපතේ උපකරනේ මට්දම් කරල්ලා ඉවරල ගන්න. ඉස්සල්ලම පාටාන්කයාගේ B.ස් පාටාන්කි මේBS. පාටාන්ක අගේට මීට්‍ර පහකින එකට අදාලස්ථානය උච්චත්තයකතු ගොරොත්. මේ බලන්නොක අදාල ස්ථනය උච්චත්තය එකතු කොරොත් මේ බලන්න උච්චත්යයට එකතු කරනවා.ස් පාටාන්කයාගේ මේ යටගනේ. පාටාන්ගේ එකතු කොරත් කියද යට මේ සීයට එකතු කරනා මීට රහතක්යාගේ ब පාටාන් කනේ ආ ඔෝ අනෑ අපිට එතනගේන මෙත පාටන් සීට පහ එකතු කරන්නගේ ස් පාන්ගේ පහයි මීට මේබස්ප පාඩන්ගේ මීට පහක් එකතු කර පාම අපි ලැබෙන උපකරන ේ කසිේ පහ මීර හයිත දින්ස්තුන් අපි උපකරන ස කියල දුන්නන්නේ දරුවනේ මේ මධ්‍යයන්නේ මුහද මට්මී දගනතන් ම රපරන්ස් දෙවල්ලකනම්. නිර්දේශ මට්ටම දං උපරනේ මද්‍ය ලක්ෂයටසින සිරස් උස තමයි දරුවන අපි විශේෂය ද ගත්ත උපරනේ ස කියල පිට ාව ක්ෂන ත මීට සි ඇති ද මෙතෙද මේ දුර මීට පහයි දක එකතු කර පහමේකැන උපරනන්නේ උත්්චත්ත මිනමට එකතු කරනවා බිය පාට න්ක උපරන ස ැබෙන. ඊ පසේ අපි ඉදිරියන් තියෙන අනිත් ලක්ෂය මත පළගන ටක් ල්න්න දරුවනිේ පෙළග ටක් න ථාපක ලග ද කරන්නේ අපි ව න දුරක්ෂ අන්සක ස අසුකින් හ පැත්ත කරකෝල උපගරණ නැවත මට්තාම් කරන්න ඕනේ දරුණ. අල අලුතෙන් උපරණන්නේ මට්ම් කරල උපකරණ අලුති ස්ථානකට ගෙනනියන්ට කලින් ේස්ථනව තියලා ඊළඟ ස්ථානයට මාරු කරන්න කලින් ලබාග නවස්සන් පාටන්ගේ ඒමනත් ං උස නොදන්න ලක්ෂයක් මතදී ලබාගන්න රරිට පට න්ක කිව ත්හල දරුවුණ සන් ොදන්න ලක්ෂයක් මතද ලබාගන්නා රිටි පාටන්ගේ තමයියා පෙරදර්ශන මිනුම නැතන් ඉදිරි දර්ශන ිනිුම නත්තන්ම් ෝ සයි කියරත් අපි කියෙන ෆෙස් පාටාන්ගේ අපි උපකරුණේ දුරේක්ෂෙන් ඒ දයාා බලපුහම ඒ ස්ටාෆක මත ඒ මටම් යස්ටය මතතා අපි ඉදිරිදර්ශන මනිනම් පාටන්ගේ හපයි මීට්‍ර කියන ලැබුණු එනදරුුණේ අපිදැ ොද කරන්න මෙන්න මේ උපකරණය උසින් මේ ඉදිරිදර්ශන මනම් පාටාන්ගේ අඩු කරපුහම ලැබෙනනුවේ බී ලක්ෂයේ උත්්චත්තය ලැබෙන ොදරුවුණය අපිට ලක්ෂ ත්ය ලැබෙනවා පිට. අපි මෙන්න මේ උපරණය උසින් හියිට of් දිස්ටුවන් උපකරණය උසින් දරුවනේ අපි මේ ඉදිරියන් ස්ාපත ඉදිරියෙන් ස්ථාපිත කරලතිෙන බීලක්ෂයේ මතරීටි පාටංකයක් ලබාගන්නවා. එය අපි නොදන්න ආලක්ෂයක් දැනටමත් උස නොදන්න ආලක්ෂයයක් මත ලබාගත් තරරිතිප පාත් පටාන්ගේ මීට හතයි යාටකන පර දර්ශ මන නැත්තම් පහහිට ගෙන උපකරනේ උසින් ඇගේ ඉදිරි දර්ශන මිනුම් පාටාන්ගේ අඩු කර පහම අපිට ලැබෙනවා දරුවනේ නිවාරෙන්ම ඒ ස්ථානයේ ස අදාලෙස්ථානය උස එදොට මෙතන අපිට එකසිය පහයිකෝ අපි කරයක උච්චත්තේ මේස්ථාන උස බීකෙනනිස්ාන ච්චත්තේ අපිට හොයාගන්න නිදියපුති. එනම් බීස්ථානයේ උච්චත්තේ සෙවීම ස දාාපි මොකදකරේ උපකරණේ උසින් අපි අඩු කරනු අයාගේ ඉදිරි දර්ශ පාඨාන්කේ. පර සි අපි අඩු කන්න යාගේ ඉදිරි දර්ශන මිනුන් පටාන්ගේ උපකරන ස එක සේ පා මීට ල අපි හතයි මීට අඩු කනාපති මීට අනුවටක්තමයි මෙන්ම කැපිටල් බිස්ථානය ස එන දෙන්න අතර උචත්ත වෙන සාරම්භ ස්ථාන මීට සයයි මෙතන මීට අනුවට අපි ලක්ෂක තර උචත්ත වෙන මීට්‍ර දෙකක් කියලා අපට හඳුන්න්න පුළන්ම දේවිදියට අපිටම බන්මනීමේ ක්‍රියාවලියයේ දිගටම කරගනියන්න පුළුවන් පපුති බීමක් මැනීම මට්ටම්ගනීමේ ක්‍රියාව. ඒ ක්‍රියාවලි ක්‍රපේදය ගැනතාගන සරලෝම මන් මේ ෙවලින් එක කිය නමොක්ද කියනය ගැන ල අවබෝධයක් ලබාගෙන සන් ටක ඔබ තාමත් හොදිින්නො දන්න ඇති ඔොට හොඳ අවබෝධයක් ඇව ගැන ංහිතනවාඔට අබෝධය ොතිබුණවා අනන් එක අවබෝධ වෙන් ඇැතිගේෙන ඉතින් අපි මේවා නැමත කරනවා මේ සවිස්ත රාත්මක කතාරවා ගැන හදම අගුල්ලොත්ත එක ආරම්භයක් විදිල දියපුතියේ ලවලින් එකක් කියන්නේ මොකක්ද ච්චත්ව වෙනස්ස නැත්තංසාම්පේක්ෂ උස විශේෂෙන්ම සාපේක්ෂ උස ගරමය කිරීමේ ක්‍රියාවලයක් කියදටයි. අපි විශේෂයෙන්ම හඳරුුණ නියම් ස්ථානයකට සාපේක්ෂ උච්චත්ත වෙනස ලබා ගැනීමක් කරන්නේ දරුවනය අප හරි මට්ටම් ගැනීම භාවිත අපි මට්ටම් ගැනීම කියැන මොකද කියල කතා කරන්න දරුවණේ නේද මේ මට්ටම් ගැනීම කියැන්න මොකද කියල අපි කතා කර බලන් අපි පොළොමත පීහිටන ඕනෑ ස්ථානයකෝ ලක්ෂයක සාපේක්ෂ උ සාපේක්ෂ උසනන් ගැමර ීරණය කිරීමට නිම ගැනීම ්‍රියාවල මයි මට්ටම් ගැනීම කෙල කියන්න ලෙවලි මට්ටම් ගැනීම කියලා කියන්නේ කැපුති හරි ඒ අපි හඳුන් ලතින් රයිට් අපනවා එතකොට අනිත්තක මතකදයාගන්න අපිම මේ ක්‍රියාවලද උත්සස් චුන්්‍යය වන යම් පතාලයක් හඳුන් අධද අතිබීමම අශය බහෝරටවල මේ සොදා මධ්‍යන්න මෝද මට්ටමයි එමෙල්ලකයි මීන් ශී ලවල්ල එකයි දරුවනේ යොදාගන් අපි දියටියා හොදයි ද පප අපිදයම් බලන්න යනේ මොවාද මේ මට්ටම් ගැනීමේ භාවිත කියනක දී පුති රයි. ලියගන්න පුළන් දරුණේ අපි බලන්ඩයන්නේ මොනවාවද මේ මට්ටම් ගැනීමේ භාවිත කියන්න කියෙනෙක් හොඳ දේ බල ොවාද මේ ෙවලින් නල මට්ටම් ගනීම භාවිතක මේ මට්ටම් ගණඩ සිදුවන අවස්ථාවන් මොනවාද අපිට මේ උච්චත්තය ගලනය කරන්න සාපේක්ෂ උච්චත්තේ නේද පුතිේ පෘතිවේ යම් පොලව යම් පිහි ස්ථානයක උච්චත්තය සාපේක්ෂ උස අපිට හොයඩ වෙන අවස්ථාව ඒවගේම මේ ලෙලින් කරන්නව ලෙල් කරන්න අවශ්‍යයන අවස්ථා දරුවුණේ එතින් මේ මට්ටම් ගැනීම ලෙවලින් කියනක අපට භාවිතා කරන්න ලෙවල් කරන්න ඕනතයන් පොලො ෙවලින් කරන්න පිට අවශ්‍යයන ස්ථාන මටතම් ගැනීමේ අප අහන්න මට්ටම් ගැනීමේ භාවිත ලන ටමගගේ නොනවත මටම් ගැනීම ව්‍රාවේ භාවිත කරන්න පුළුවන්ගෙන්. අපිට යම් අස්ථන දෙකක් අත උච්ත්ත වෙන සහයා ගඩඕන වෙනකපුට පපුති අපි දැන් ජල සම්පාදන ඇ ඇලමාර්ගයක් නිර්මාණය කරදදි ජය ගලාගෙනයම සොඳහා. යම් ආනතියක් අවශ්‍යය දරුණ යම් ආනත්‍රකට අනුවතමයි ජලය බැහැල යන්නේ යම් ස්ථානයකින් තවත් ස්ථානයට ජලය යන්නම් බැස්මක් තියෙන්වන පපුති ආනතයක්ත් තියෙන්නවුන් ඉතින්ගේ බැස්මට අනුකූලුව යන්න නම්පතයේ ලක්ෂය අතර උච්චත්ත වෙනක් උසහි වෙනත්තියෙන්න වලු විශේෂ අපි දන්නවා විශ්විත නිර්මාණයක් යෝ කලාභවේසිට ඔගුල දන්නවා යෝද ඇල හරහා තිසායෝට ජලයගෙනවා සැතපුුම් හැර සත පමණ දුක් ූ මේ ඉතාම සළු බැස්මක් උපයෝග කරගෙන අදටත් නමේ නිර්මාණය විශ්මිට අයිද පති. ඉතින් එනි ඉංජනීරු වාරිතාක්ෂණයයක් තිබරටක්තම සේලංකාව කියන්. එනම් මතගතියාගන්න අපි බලමු අපිට මේ මට්ටම් ගැනීමේ භාවිත විදියට කුඩා ඇලමාර්ග නිර්මාණය කරගැනම් සොදා අපිට මේ ලෙවලල් එකක් කරන්න නබති. පුඩාඇලමාර්ග නිර්මාණය කරගැනීමම් සොදා විශේෂෙන් කුෂිකාර්මිකටිය තුල්ද බෝග වගඩා කටයුතුවලදේ කොඩාඇලමාර්ග නිර්මාණය කරම. ගේ ල සම්පාදන ඇළ මාර්ග නිර්මාණය කිරීම අතිශේ වැදගත්වෙන බති ඒනම් අපිට මෙන්න මේ ඇලමාර්ග පුඩා ඇළමාර්ග නිර්මාණය කිරීමට දරුණේ මත්තම් ගැනීම වැදගත්තනවා. ඒවාගේම අපවාහන කානු පද්ෙති සැලසුම් කරන්න ඔබ දැඇති අනන්තවත් ප්‍රධාන මාර්ග හරහා මේේ අපවහන කානු පදෙති සකස් කිරීම ප්‍රධාන නගරවල ප්‍රධාන නමාර්ගෝල මේ කානු පද්ධෙති නැවත පුළුල් කරන්න විශාල කරන්න යගංවතුරෙන් යටවන ප්‍රදේශල වගේම ぺ රම जा ගල ටසු ප්‍රදේශ දැක්ති මාर्ග හරහා මේ यदिලතින කෝිය නිර්මාණය කළ තින ගොඩන කළලතින කුඩාක්ම खाනු පදධති මේවා විශාල කරලා විශේෂයෙන්ම භාවිතා කරන්න පුළුවන් ආකාරයට මොකද මේ විශේෂෙන්ම මේ ක්‍රියාවාවली වලද මේ खුඩා එलाමමාर्ග නිර්මාණය बोලින් අපිකම අපවාහන කානු පදධති සලසම් කිරීමට විශේषෙන් में अහන ද්‍රී අපි දන්නවා මේ අපහ කාන පදධති ින් ජල ला ගන हिල්ल्ला මේ ජල ප්‍රබෝල්ඩ් එකතුවෙන්නේ පිරිපහදදු කට ලක් කරනවන සමර ඒ කරනවා නීතිගත කලද ඒ කරන එක ඉතින් මෙන්න මේ විශේෂෙන්ම මේ අපහන කානු පද්ෙදි සලසුම් කරන්නත්තිේ වතුර බහැලයන්න අපජලයේ ඉවත්තල යන්න කරමානු කූලෝ මේක සකස් කරන්න වනේ දේ පපුේ එතුකොට හම් අපිට මේ මට්ටම් ගැනීම ලෙල් කර එක ෙවලින් පාට්ටක විශේෂෙන්ම අපවාහන කානු පපද්දි සලසුම් කිරීම සොඳහා අපිට අතිශෙන්ම දගත්තයෙනවා අපහන කානු පද්දි සකස් කිරීම සොඳහා. ඒවගේම මහාමාග තැනීම ද ද පපුතේ භහන්තව දැකල. මේ ලෙවල් කරනවා පාර මට්ටම් කරන්නා අවශ්‍යයන පුතේ එතකට මේ ලෙවලින් වොලෙද දේපුතේ. බ අනිවාරයෙන්ම විශේෂෙන්ම මේ මට්ටම් ගැනීමේ භාවිතයක් විදිහයට දැකල ඇති මේ උපරන භාවිතා කල්ලම්හ පාරවල් ඉදි කරණ ස්ථාන අනිවාරෙන්ම මේ මිනිනම් කටයුතු ලබාගන්නවා. ලෙවලින් කරන ඔබ දැක ඇතිපපුති. එඒනම් මතකතියාගන් උඩා ඇළමාර්ග නිර්මාණය කරන්න්න අ වශ්‍යයන වාරි මාර්ග ක්‍රම සම්පකම සැසුම්කිරීමදේ. ගේ මදගතියාගෙන අපවහන කානුපද්ධති අපිදන්නවා නාගරක අපවහන වගේම ගහස්ත අපවාහන ඒවාගේම අපිදන්නවා කාර්මික අපවහන මේ ජලයේ ඉවත් කරන්න කානුපද්ධති අපවහන පද්ධති නිර්මාණය කිරීමේදට අපිට අනිවාරම මේ පොළවේ මොකද මට්ටම් ගැනීම ෙවල් කිරීම ලෙවල් පට්ටක වැදගත්ත නොදරුණේ ඉනිසා මගතියාන් විශේෂෙන් අපවහන කානු පද්ධ්‍ය සැලසුම් කරන්න. ඒවාගේ ඉදිකිරීම් ව්‍යාපෘතිස්වොඳහා අපිට මට්ටම් ගැනීමට වශයන ලෙවල් කරන්න වශය බූ. ්ටම් ගනීමට අශ්‍යයහිනං අපි ශේෂෙන්ම ඉදිකිරීමම් ව්‍යාපති සඳහා ගොඩ්නැගලි ඉදිකිරීීමම් ව්‍යාපති සඳහා දරුවන අපිට මේ මට්ටම් ගැනීම භාවිතා කරන්න නොවගේ මහාමාර්ග තැනීමේදී. අපි දන්නවා මහාමාර්ග හි කරනකට ලෙවලින් කරන්නඕනේ අනිවාරෙන්ම භූමි මට්ටම් කරන්නඕන අපි මේ මට්ටම් ගැනීම භාවිතාවෙනවා. ඒවගේ සමෝච්ච සිතයම් භූවිෂමතා සිතයම් නිර්මාණය කිරීමට වැදගත්වෙනවා දරුව. ඒවගේ බූම අලල්කරන්නටයව සඳහ අප විද ඉදිකිරීම කරන්නව ූම අලකරන්නටයතුවද. එහිී පුතේ විශේෂෙන්ම මනම් ගැනීමට අපි ලෙවලින් පට්ක වැදගත්වෙන මට්ටම් ගැනීම ක්‍රියාවලි වැගත්වනවා දරුවුණ අපට ඒවාගේ විශේෂම මුරුදු අංගහා දෘඩාංග නිර්මාණ ඉදිරිපත්කිරීමේදී විශේෂෙන්ම උද්‍යාන තුළ නාගරික්ක විශේෂෙන් ඉදිකිරීමම් කටයතුවල ද මේ භූමයාලගරන්න කටයතුලද ශේෂෙන් දදුෘඩාංග මමුරදුවන්ගේ ස්ාප කිරීම සඳහ අපිට මනුම් ලබාගන්ඩෙන ඇය සකස්කීමේ කටයුතු කිරීමේදී දරුවනේ විේයෙන්ම උත්්චත්ත. සම්බන්ධ මනිනුම් නැත්තම් මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය අනිවාරෙම භාවිතාවනවා ඒවාගේ සමෝච්ච සිතයම් භෝවිෂමතා සිතයන් නිර්මාණය කිරීමටත් අනිවාරයෙන්ම මට්ටම් ගැනීම වැදගත්වයෙන දරුවනනි ඒවාගේම භූමියලං කරනටයුතු සඳහා පාන්සු සංරක්ෂණ කටයුතු සඳ අපි දන්නවා හෙල්මලු සමෝච්ච වැටි කානු හෙල්ම ලබ දන්නවා විශේෂෙන්ම කදුකර ප්‍රදේශවල පාන්සු සංරක්ෂණය සඳහා ඔබ දන්නවා විශේෂයෙන්ම භූමයේ ඔ ඔවස්ස්ථානවලින් පස් ඉවත් කල්ලා මේවා ලියදදි විදිහට භූමි සකස් කරන ඉවත් කන්නන පස් පහලට දාලා පිඩලි අල්ල තල්ල සකස් කල්ල තියන ඇති මේයාකාරයට එකින් අපේක්ෂා කරන්නේ මේ අපදාවේ වෙන ජල ගලාගෙනන්න ජලය රඳවල පසතුළට කාන්දවීම සහවැෑසීම වේගේ වැඩි කරන්න තමයි දරුවනේ විශේෂයෙන්ම අපි කියනවා මේ පාස සංරක්ෂ්‍රක මයටටේ හෙල්මලු භාවිතා කරන්නේ යාන්ත්‍රික පාසු සංරක්ෂණකම විදිරයි හඳුන්න්නේ සමෝච්ච ක්‍රමයට තමයි විශේෂයෙන්ම මෙවා සිදුකරන්න සකස්කිරීමේ වගේ. මේකද අපි දන්නවා සමෝච්ච වැටි සමෝච්ච කානු කුට්ටිකානු රොන් මඩ වලවල් සහිතකානු රයිට් අපි දන්නවා අයිති ඒක නිසා මේ ගල් වැටි ඒයවාගේ අපි දන්නවා මේකද විශේෂෙන්ම මේ සමෝච්ච වැටි සකස්කිරීමේ ක්‍රියාවලදී ඇත්තනම මට්ටම් ගැනීම ක්‍රියාවලිය අනිවාරයම මට්ටම් ක්‍රියාවලිය වැදගත් කායභාරයක් ඉටු කරන්නු අපිට ස්ථානඩට සේ වෙනස ගණනය කරන්න වශයන අනිවාරයවෝ මට්ටම් කිරීමේ ක්‍රියාවලිය. භාවිතා කරන්න වෙනවා දරුවට ඒවගේම අපිටි කියන්න පුළුවන් ජලයේ එසවීම කටයුතු දී අවශ්‍ය පොම්ප තරීමට අපි දන්නවා ඒකත් අපින මේ උච්චත්ව වෙනස උස වෙනස උචත්තේ පිළිබඳ මනිනුම් ලබගන්න අවශ්‍ය දරුණේ අපි න්න යම්කිසි ජල ප්‍රපවයකින් ඊලට ජලයේ එසවීම දීපුතේ යම් කිසි චක්තියක් අවශ්‍යයි ජය එසවීම සොදා යම්කිසි කාරයයක් සිදුකරනවානි ඒ නිසා විශේෂම ජලය එසවීම කටයතුළ දම අශ්‍ය පොප තෝරගන්න. පප දර්රිතාව අශ්‍ය පොම්ප තෝර ගැනීම සඳහක් දරුවනේ අපිට විශේෂෙන්ම භූමී මේ උච්චත්තය නැතම්ම මට්ටම් ගැනීම භාවිතයක් විදි හඳුන්න්න පුලන් අනිවාරම මට්ටම් ගැනීම භාවිතා කරන්න නවාදවේ පුතේ විශෂෙන් මනවගේ කටයුත්තකතිීද ජල එසවීම කටයුතුද අවශ්‍ය ජල පොම්ප තෝරන් ජල ප්‍රබෝලින් ජල එසවීම ක්‍රියාවලිය වලද අවශ්‍ය ජලපොම්පතෝර ගැනීමේදී දරුවනේ විශේෂයෙන්ම කැන ජල එසවීම කටයුතුලදී අපිට අවශ්‍ය ජල පොපතෝර ගැනීම සඳහා දරුවනේ අපට මේ මට්ටම් ගැීම වැදක න නැවත සරයක් අප මතක්කරම ද පපතේ බලන්න කෝට්ටීම ලිය ගන්න පුලුවහන්පතේ මේ මට්ටම් ගැීම භාවිතමනවාන්ද කියල බලන්න වන්න බලන්න දපුතේ අපිට කුඩා ඇළමාර්ග නිර්මාණය කිරීම සඳහා මට්ටම් ක්‍රියාවලිය භාවිතාාවෙනවා. කුඩා ඇළමාර්ග විශේෂම වාර්ජල සම්පාදන කටයුතු සඳහාවෙන්න පුුවන්දරුවුණේ කුඩා ඇළමාර්ග නිර්මාණය කිරීම සඳහා මේ අපිට මට්ටම් ගැනීම භාවිතාාවෙනවා. උත්චත්තිය සෙවීමම සාපේක්ෂ උච්චත්තිය සවයා ග්ඩ අපිට අවශ්‍යයන අදරුවනේ මොකද මේ වගේ අපිට එතොට මේ ඇලමාර්ග නිර්මාණයේදී මේ කපල විශේෂෙන්ම ඇලමාර්ගයයක් පපන්න පුළුවන්දේ වගේ බැෑවම ඇංගල්ල එක සම්බන්ධින් දැනගන්නවනමකො ලමාර්ගික ජලය ගෙනයන කොට යම් ආනතියක් කොස්සේ තමායගේ ජලයගෙනා ඉතින් ඒදී අපවා නිරවද්‍යයෝ අපිටේවා අවබෝධ කරගන්නවඕනඒකනිසා විශේෂයෙන්ම කොඩ ඇලමාර්ග නිර්මාණයේේදී අපිට මේ මට්ටම් ගැීම නත්තන් ලෙවලින්ෙ එක රම දගත් ොචත්ත සන්ද ිනු සාපේක් ච්ත්තය සම්බන්ද මනුම් ගැන වැදගත්ව දපති ඒගේම අපහන කානු පදදිි සැල්සුන් අපිදන්නවා නගරික පහන වගේ කාර්මික අපවහන තියනවා දරුවන. ඉතින් මේවා අපිට මෙන්න මේ අපහන කානු පදදි සැසුම් කිරමිත් ඒවා බැහල යන විදිට නියමිත ඇගලෙක් ආනතයක් සහිත ඉදි කරන්න පුළහන් ආකාරයටමජල මේ විශේෂ අපහන කානුපදදිදිි ක පන්්ඩ සකස්රන්න පුහන් කිය ආකාය පි අපිට ශේ. මට කිරීමේද ෙවලින් පට ක අපට දැන ට පු ගන අප පහන නු පදදි සැසු ීම ද පතේ මට්ටම් ්‍රියාවලිය භාතාවනවා ඒවාගේ ඉදිකිරීමම් ව්‍යාපෘති සොඳහා. ගොඩනගල ඉදිකිරීමම් ියාපෘති සදහත් අපිට උත්්චත්ත වෙනස මට්ටම් පියාවලිය භාවිතා කරන්න්න නවා. ඒවගේ මහහාමාර්ග තැනබද මේකන සොල දසනක්පුති ඔබ දැකලඇ නිතර දකින ැම ර්ග දිකිරීම ට දම උපරන අයියනවා ස්තා් ඒවගේ පෙලගන් න මරරිච ටේ පටි. ඒවාගේ මේ ලෙවල්ලූප කරණා අරංගෙල්ල ස්ථාවරු සවිකල්ල මිනුම් ගන්නවා යස්ටි අල්ලං ඉන්නවා ස්ථාක්් පෙළගන්නුම් බිටි වගේ මේ මොනවාද අල්ලං ඉන්නවා අපි දන්නවා මේ මට්ටම් ්‍යස්්ටි ඒ දෙසට මිනුම් ලබාගැනීම මැනීම කරනු අදරුවුණේ ඉතින් අපිට බොහෝම ලේසියම් පහසයම් ලක්ෂ දෙකක් අතර උත්චත්ත වෙනස ගණනය කරගන්න පුළුවන් දරුවනේ උච්ත්තේේ විශේෂෙන්ම මේ මොනද මට්ටම් ගැනීමේ ක්‍රියාවල භාවි කල්ල ද ප ඉතින් බලන්න. සමෝච්ච සිතයම් සමෝච්ච සිතයම් දරුණ අපිදන සෝ්ච සිතියම් වගේම භූෂිමතා සිතියම් නිර්මාණක කර ගැනීම සඳහත් මට්ටම් ගැනීමේ ක්‍රියාවලි භාවිාව වෙනවා අපි දෙදිගෙද කතාගරන්නම භූමිය අලං කරන කටයුතු සඳහා භාවිතාව වෙනවා දරුවනේ ඒවාගේම පාංසු සංරක්ෂණ කටයුතු සඳහා මොනවාද. හෙල්මලු සමෝච්ච වැටි කානු ආදි නිර්මාණය සඳහ කටයුතු සඳහ මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය භාවිතාව වෙනවා. ඒවාගේම ජලයේ එසවීමේ ක්‍රියාවල අපිට උස සම්බන්ධ. වෙනස්තම්සේ වෙන සබන්ධ මිනුම් ලබගන්න්නනවා යම් කිසි ජලප්‍රභයකයේ ඉඳං ය තවත් ස්ථානකට ජල ටැන්කකට හෝ සේෂ්‍රේකට ජලේ පොම්ප කිරීම සොදානත්තං ජලයේ එසවීම කටයුතුව ද අවශ්ච මේ පොම්පතෝරා ගැනීම සඳහාම සුදාරිතාාවේ යුත් පොම්පතෝරා ගැනීම සඳහාත් පති අපිට විශේෂෙන්වම මට්ටම් ගැනීම නැත්තං උච්චත්ය මනිුම් සම්බන්ධ පාටාන් ක ලබා ගැනීම ක්‍රියාවලේ දීද මට්ටම් ගැනීම ක්‍රියාවලි යතු විතා කරන්න සිද්ධ වෙනවා දරුවනේ හොඳයි දරුවනේ එතුර අප ඉදිරියටයමු අපි බලමු මේ ඉස්සෙල්ලාම මට අදාල මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලියයට අදාල් අපි මේ දුරමැනීම් ආද කටයුතු ටික් යෙනවා අපි ෙටි කතා කරන්නේ යන්නේ ඉතින් ඉස්සෙල්ලාම අපි මේ කටයුතු ආරම්භ කරන්න කලින් දරුවනය අපි බලමු මේ සිරස් දුරමැනීම කියන්නේ මොකද කියලා. රස් දුරමනීම දම් බලන්නු අප මෙන්න මෙහෙම යම් කෙසි අපි ඕක කර මේ බලන්න මේ අපි මේකල ස්යෝකට කර මේ බලන්නම ඒබ කිය ලක්ෂ දෙකාක් අපිට මෙ මේ ලක්ෂ දෙකක හැම වෙලා එම ලක්ෂ දෙක් අතර තිරස් තුර කියලා කියන්නේ දරුවන මේ බලන්න අපි කියනවා එම ලක්ෂ දෙක අතර එම ලක්ෂ දෙක අතර මේ බලන්න කොම තිර ස්වේකාවක්දගේ මාන රද දුර බලන්න අපි හැම වෙලායම ම අපි ලක්ෂ දෙක් අතර දුරකයන්නේ පපුතිේ දරුව ඔන්න බලන් හැම වෙලායම අපි ලක්ෂ දෙක් අතර දුර කියල කියයන්නේ හරි ලක්ෂ දෙකක් අතර දුරකයන්නේ මෙ බලන්නතඒගම ලක්ෂ දෙක් අතර දුර කියලා කියැන හැමවෙලායම මෙින්න මේ ලක්ෂ දෙක අතර තිරස්ශ්‍රේකාවක්දිගේ මනිල්ලද දුරටද දරුවනය යිට් අපිකොට ඩක් එක විස්තරත් විතර කරල පොඩ්ඩක් අ ට වඩාබදා අපි දැ ූම හැමතැන එකවගේ න දරුණේ විෂමතාවයක් ති බූමද ූමේ විෂමතාවයක් සහිතයි එක නිසා බලන්න අපි මෙන්න මෙහෙමටපල් බග ක්ෂ එක බලන්න එතකොට අපි හැමවෙලායම මෙන්න මේ ලක්ෂ දෙකා අතර දුර කියලා හඳුන් අන්න දරුවන අපි එම ලක්ෂ දෙක අතර එම අපි තිරස්කා එම ලක්ෂ දෙක අතර මේ බන මේ ලක්ෂ දෙක අතර තිරස්ශ්‍රේකාවක් දෙගේ මනින් ලඳ දුර මෙන්න මේදුරට අපි කියවා බලන්න මෙන්න මේදුරට මෙතන බි මෙත ඒ සහබීන් මෙන්න මේ දුරට අපි කියනවා මෙදුන සිරස් දුර තිස් දුර මේ බලන්න පොලොෝමන්ත පිහිටි ඒ සහ බී කිය ලක්ෂ දෙකක්. පොලො එක වගේ නෑනි දරුවේ භූවිෂමතාව ඇති ර වෙනස්ස පතිො එතකට මේ පොලෝමත පිහිටිල පොළෝමත පිහිට ලක්ෂ දෙකක් ඒ සහ බී කියලා. ඉතින් අපිට මේ ලක්ෂ දෙකාන්තර දුර අපිටට ලක්ෂකකාර දුරමින් ඕව. ඉතින් හැම වෙලායම දරුවන ලක්ෂ දෙකා අතර දුර කියල කියයන්නේ යම්කිසි ලක්ෂ දෙකාක් අතර දුර කියලා කියයන්නේ හැම වෙලාම යම් ලක්ෂ දෙකක් අතර දුර මයින වඩ බුතේ පොලෝමන්ත පිහිට යම් ලක්ෂ දෙකක් අතර දුර කියලා කියයන්නේ දරුවුණේ මතක දයාගන්න හැම වෙලායම අපේ තිරස්වේකාවක්දිගේ මනින්න ලද දුරට මේ බලන්නකෝ මොන මොන දුර දරුවුණේ තිරස්වේකා වක්දිගේ මනින් ලද දුරට අපි කිය මේ බලන්නේ තිර ස්වේකා වක්දිගේ මල තිර ශ්‍රේකා වක්දිගේ මනිනුලද දුරයි දරුවනේ අපි යම් ලක්ෂ දෙකක් අතර දුර කියලා කිය. හැමවිටම යම් ලක්ෂ දෙකාක් අතර දුර කියලා කියන්නේ එම ලක්ෂ දෙකා අතර ම වාන්න කැපිටල්ලේ සහ බී කිය ලක්ෂ දෙකකා අතර මොන රේකාවක්ද තිර ්‍රේකා වක්දිගේ මනිුලද ර තිරස් දු රයි් එතකොට අපිට බලන්න අපි හොයන්නේ අන්නේ අපිට අවශ්‍ය වෙන්නේ කෞදද බලන්න කොම බලන්න සිරස් දුර. අපිට මට්ටම් ක්‍රියාවලයේද පොළවේ විවිධ ලක්ෂ නැත්තං ස්ථාන අතර සිරස් දුර සෙවීමේ කාරයයි සිදුවෙන්. අපි අර ස්සෙල්ලා කරේ ඒකයි. බලන්නක අපින්න ස්ථානයට මූද මට්ටමේදං තියෙන උත්ස්ස කියලා කිව්වේ අපි මීන් ශීලෙවල්ල එක ඒ දුර මොනදුරද්ද සිරස් දුර. මේ අපිට ඉහල්ලට හෝ පහලට කිය ගන්න පුළා මේ මේ දුරාපිට ඉහලට හෝ පහල්ලට කියලගන්න පුළුව මේ දුරාපිට පොළොව මත ඉහලට හෝ පොළොමත ඉහලට හෝ තුළ පහලට කියල මේ සිරස් දුරගන්න පුළවා එනම් මට කියන්න බලන්න සමීපලක්ෂ දෙකක් අතර සිරස් දුර මැනගන්න කහොමඳ කියලා සරලෝම සමීපලක්ෂ දෙකක් මෙන්න බිත්තියක් තියෙනවා මෙන දරුණේ බිද්තියක් තියෙනවා මේ න්න බිත්තිත් තියෙනවාබිත්තියේ මේ මේ සමීප ලක්ෂ දෙකා මෙතන මේ ලක්ෂය බී කියලගත්තොත් මේ ලක්ෂය ඒ කියලගත්තොත් අපිට මේ ලක්ෂ දෙකාතර සිරස්තුර මැලගන්න හොන්ද අප මේ ලක්ෂ දෙකා අතර සිරස්තුර අපිට මිනුම්පටියක් භාවිතය මැලගන්න පුලෝ ිනුම් පටියක් නැතන්ට ඒ එක මිනුම් පටි අල්ල මේ ලක්ෂ දෙකාතර දුර මැලගන්න පුළන් ඒ දුරට අපිගෙන සිරස්තුර සමීප ලක්ෂ දෙකක් කතර සුරස් දුර මිනුම් පටියයක් ටේප් එකක් භාවිතාගල සමීප ලක්ෂ දෙක ැ බිත්තිියගත්ොත් අපිට බෝඩ් එකගත්තොත් බෝඩ් එක හල සිට මෙන මේ ලක්ෂ දෙකට අපි ැ බෝඩ් එක ගත්තත් අපිි වයිට බෝඩ් එකක රරි බලක් බෝඩ් එක කරි ගතත් අපි පාවිච්චකන බෝඩ් එකක අපිට මේ සිරස් මේ ඉහ පහර ලක්ෂේසාහ ඉහල ලක්ෂය කර එක සමීප ලක්ෂ දෙක් කතර න සමීප ලक्षෂ දෙයක් අතර සිරස් දුර අපට මිනුම් පටයක් භාවිතා කරලා මනිනුම් පටියයක් භාවිතා කර සරලෝම මැ ගන්න පුළුවවා රाइ් එකත් මතකර जाගේ. එතකොටට අපිට මට්ட்டම් ක්‍රියාවලයේදී පොළවේ විධ ලक्षෂ ස්ථාන අපි අරකිවේ විශේෂෙන්ම අපි කුරුණෑග බස් ස්තෑන්් එක බස්නයවතුන් පොළේ කොළඹ බස් නවත්තන ස්ථානේ ඇ කොළඹ බස් නතර කරන ස්ථානය රाइට් එතෙන්න්ට අප ැලුවවා මුද මට්ටමී දං එතෙන්ට තියෙන උස්ස කොච්චරද මීට ස है. ල එදොර අපට ගම්පා දුම්ර්‍රිය අස්ථානයට උස, පට්ටිපොල දුම්රරි අස්ථානයට මුහද මට්ටමිඳදන් යෙන ත්ස. බලම සිරස් උසන දරුවනීමේ වයි ගණනේ කරන්න. එනම් මතකතියාගඩ මට්ටම් ක්‍රියාවලයේදී පොළවේ විධ ලක්ෂ. පොළවයේ විධ ලක්ෂය. ඒවාගේම ස්ථාන අතර මොනවාදොහොයන්නේ. සිරස් දුරසවීමේ කාරය සිදු කරන්න. සිරස් දුරසෙවීමේ කාරයේ සිදු කරන්න. සිරස්තුර අපි ස්ථානේඉද අපිස් අපින්න ස්ථානයට උස. ී්‍ර CIයි අප යාලු කටයයක් කිර පිස්ථානීයටට අපේ උසෙහි බලනොක සිරස් උස නිගරණය කරන්නේ. උසහේවා එතැන උස අපි ගාණනය කර කියද මීටත්‍ර අනු අටක් අපපිටාව අපේ ගානිදී. ඇතු ලක්ෂ දෙක අතර උචත්ත වෙනස මීට්‍ර දෙකයි. මංගහිතතාන නම් ඔබට පැහැදිලීදවී පුතේ මට්ටම් ක්‍රියාවලීයේදී පොළවේ විවිධ ලක්‍ෂ නැත්තං ස්ථාන අතර මොකක්ද්ද හොයන්නේ ලෙවල් මැසිින්්කකින් බලලා, ස්ථා් එකක් නැතම් මට්ටම්ම ස්්ටියකට තියෙන මිනුම් ලබාගන්න එති මෙතදපේ සිරස් බලන්න මොනද ලබඟන්න සිරස් දුරයිමනින් සිරස් දුරයිමයින් සිරස් දුරසවීම කාරය සිදු කරන්න මතක දයගෙන මට්ටම් ක්‍රියාවලයේි පොලවී විධ ලක්ෂ නැත්තං ස්ථාන අතර මට්ටම් ක්‍රියාවල ේදි දරුවනේ පොළවේ විධ ලක්ෂ නැත්තං ස්ථාන අතර මොනොවාද සිරස් දුරසෙවීමේ කාර්යයි සිදු කරන්නේ. මට්ටම් ියාවලියේදී පොවේ විධස්ථාන අතර නැත්තං විවිධ ලක්ෂ අතර මොනදුරදදරුණේ හොයන්නේ සිරස්දුරයි හොයන් සිරස් දුරයි හොයන් රයිට් හරි මං තන්නබට පැහැදිලි ඒනම් මේකදී අපි අදාළ ලක්ෂ දෙක බලන් ඔොන බලන්න ඕොන ලන්න අදාළ ලක්‍ෂ දෙක ඉතා ලඟින් පිහිටන විශේෂ අවස්ථාවලදී අන්න බලන්න මේ ලක්ෂ දෙක ඉතා ලගින් පිහිටන මේ බලන්නම ල් එකක් කොඩ බිත්තිියක මේ බල ලක්ෂ දෙක ඉතා ලාඟින් පහිටනවා එබන සිරස්තුරක් මේක මේක සිරස් දුරා මේ එකොට මේන්න කැපිටල් ඒ කැපිටල් බේ කියලා සිරස් තුරා මේ අදාළ ලක්ෂ දෙකක් අතර සිරස් දුර ඒ ලක්ෂ දෙක ඉතා සමීපෝ පිහිට නම් බිත්තියක් ුඩ අපිට මේ ලක්ෂ දෙක ඉතා සමීපෝ පිහිටනනවා බෝඩ් එකේ දැ බෝඩ් එකේ එක්ධාරයක සිට අනිත්ධාරයට එක්කෙරවලක සිට අනක් කෙලවරට මේ සිරස් දුර සිරස් දුර එනං බලන්නකෝ මේ අදාළ ලක්ෂ දෙක ඉතා ලඟින් පිහිට නොනන් දරුවනේ. මේ අදාළ මට්ටම් දෙක ලෙවල් දෙක මේ ලක්ෂ දෙක ඉතා සමී පෝ පිහිට නොන්දයේ පපුති, මේ ලක්ෂ දෙක ඉතා සමී පෝ පිහිට නොනම් ලඟගින් පිහිට නොනං මේ බලන්න මේදී අදාළ ලක්ෂ දෙක ඉතා ලඟින් නැත්තං සමී පොව පිහිටනකොට ඉතා ලඟින් පිහිටන විශේෂ අවස්ථාවලදී ලක්ෂ දෙකා අතර සිරස් උස එනම්. මට්ටම් දෙක අතර සිරස් දුර ලෙවල් දෙක මට්ටම් දෙක අතර සිරස් දුර සෙවීම සොඳහා බලන්නකෝ සාමාන්‍ය මිනුම් පටියක් භාවිතා කරන්න පුළුවන් සාමාන්‍ය මිනුම් පටියක් භාවිතා කර මුදාහරණයක් විදට පඩි පෙළක පඩි දෙකක් අතර බලන්නක පඩිපෙළක පඩි දෙකක් අතර අතර මිනුම් පටියක් සිරස්ව රදවා අදාළ දුර කියවවා ගන්න පුළුව බ මේ පඩි පෙලක අපිට පඩි දෙකක් අතර මේ බලන්න මේ පඩිපෙලක අපිට පඩි දෙකක් අතර මේ බලන්නකු මේ පඩිපෙලක පඩි දෙකක් අතර අපිට මේ පඩි පෙලක් ගත්තොත් පබලන්න උදාහරණ එකද පඩිප පඩි පෙළක පඩි දෙකක් අතර මිනුම් පටිියක් සිරස්ව රඳවා බන මනුම් පටිියක් සිරස්සව රදවල අපට පඩිෙල ගත්තවොත් මේ පි පෙලක මේබලන්න පඩි දෙකක් අතර මේ පඩි දෙකක් අතර පඩිපෙලක පඩි දෙකක් අතර මේ බලන්න පඩිළක පඩි දෙකක් අතර අපිටම බලන්න පඩිපෙළක පි දෙකක් අතර අපිට මොකද පුළුවන් මිනும்ම් පටියයක් සිරස් රන්ද පති මිනු පටියයක් සිරස් රන්ද ලා අපිටම ිනුම් පටියයක් මේ සිරස් රද ලා බලන්න ින පටියයක් සිරස් රන්ද ත් வை යක් ති න மிනුම් පටියයක් සිරස් රදවලා පපුති පඩිපෙළක පඩිය දෙකක් අතර මනම් පටියයක් සිරස් රඳවලාපිට අදාල දුර කියෝගන්න පුළුවන්. අද දුර කිය න්න ළ ද ප ති බලන්නක. පි පෙළ පඩි දෙතර පඩි දෙකක් කතර අපිට මොකදද මිනුම් පටයක් සිරස් රඳ වලා අපිට අදාල සිරස් දුර කියගන්න පුළුවන් සිරස් දුර කියවගන්න පුළුවන් අපිට එනං ाइ් සිස් දුර මැනීම ගැන කතා කේ මට්ட்டම් ක්‍රියාවලයේදි පොළවී විධ ලක්ෂ පොළොවෙතින විධ ලක්ෂ ඒ වගේීම ස්ථාන අතර සිරස් දුරසෙවීමේ ක්‍රියාවලිය අයිපුතය කරන්නේ උච්චත්තය සෙවීමේ සාපේක්ෂ උච්චත්තය සවීමේ ක්‍රියාවලියයේද අපි මේ ක්‍රියාවලදි පොලව විධ ලක්ෂ නැත්තං ස්ථාන අතර සිරස්දුර සෙවීමේ ක්‍රියාවලියයි පුතය කරන්නේ ඒෙදී අපිට අදාළ ලක්ෂ දෙක ඉතා ලඟින් පිහිට නවස්ථාවක අපිකි ඇත්තරම පඩි පෙළක පඩි දෙක් අතර දුර වගේම සිරස්තුර වගේ කෙටි බිත්තියක අපිට ඉහල ලක්ෂ දෙකාාතරයේ සමී ප ලක්ෂ දෙකා අතර නැත්තම් ලෙවල් මට්ටම් දෙකා අතර උස මැනගණ්ඩ ඕනුනොත් අපිට ඒ අයිදරෝේ අපිටඒ සොඳහා. සාමාන්‍ය මිනුම් පටියක් භාවිතා කරලා ඒක කරන්න පුුවන් උදාහරණයක් විදේ අපිට පඩිපෙල පඩි දෙකක් අතර ඒ තියෙන උස විශේෂය නැත්ං සිරස් දුර අපිට බති මිනුම්පටියකින් මැනගන්න පුළුවන්ගේ. ස්ථාන දෙකාතර මනිුම්පටිය සිරස්සො රඳවලා අපිට ලක්ෂ දෙකා අතර තියෙන උස නැත්තන් දුර විශෂය සිරස් දුර පහසුවෙන් මැනගන්න පුළුවන් මනිනුම් පටියක් භාවිතා කල්. ර හොඳයි. අන්න බලන්න හැබැයි. හැමවෙලාය මපිට සෑමවිටම මේ ක්‍රියාවලේ සිදු කරන්න බැහැ. හැමවෙලාාවක මපිට මෙන්න මේ ආකාරයට මිනුම් පටියක් භාවිතා කරලා ලක්ෂ දෙක සිරස් දුර ගණණය කරන්න සිරස්තුර හයන්න බැ හැමවෙලාාවකම් බලන්න නමුත් සෑම විටම මේ ක්‍රාවල සිදු කලන්න හැිය ොව වි මට්ම් ොලින්න්නේ පපති තියෙන්නේ ොව විධ මට්ටම් ොලින්න්නේ පොවතියෙන්නේ ඉතිං ඒක නිසා ූ විෂමතාවයක් සයිත ො විද ෙවල්ලින්න්නේ. විද වල් නිතතින පුතේ විධ මට්ටම් මලින් පොතිීන්න. ඉතින් අන්න්නේේවාගේ අවස්ථාව ඕල හැම වෙලායම අපපිටර මිනුම් පටියක් භාවිතා කරලා ඒ කරන්න බැහැ සමීප ලක්ෂ දෙකක් අතර අපිට ඒ ලක්ෂ දෙකා අතර මිනුම් පටියයඇතියලා අපිට හෙම කරාන්ටර පඩි දෙකක් අතර තියන්න සිරස් දුර ගණනය කරගත්තට මැනගත්තට පුතේ. අපිට පොළොව විධ මට්ටම් සවලින් සහිත අයකනිසා අපිට හැමවෙලාවකම දුියේ පපුතේ. අර ආකාරයට මිනිනුම් පටියක් භාවිතයෙන් මේ සිරස් දුර ගණනය කරන්න බැහැ. ඉතින් බලන්න නමුත් සෑවිවිටම මේ ක්‍රියාව සිදු කළ නොහැකි මොකද පොළව විවිධ මට්ටම් වලින් පවතින බැවින් මිනුම් පටිය භාවිතයෙන් ඒක සිදු කරන්න බැහැ හැමවෙලාවකම. ඉතින් ඒවාගේ අදාළ ලක්ෂ දෙක එකනෙකට තරමක් දුරින්. අදාළ ක් එකනෙකට තරමක් දුරින් වගේම ඉතා මෙවල එමෙන්ම අදාළ ලක්ෂ දෙක එකනෙකට තරමක් දුරින් හෝ ඉතා ඇතින් පිහිටන අවස්ථාවකද ගොඩාක් ඇතින් මේ ලක්ෂ දෙක පහිට නොන. ඒ වගේම බලන්න එමෙන්ම අදාළ ලක්ෂය දෙක එකනෙකට තරමක් දුරින් හෝ ඉතා ඇතින් පිහිටනවනං අවස්ථාවක මේ සඳහා අපිට දුරේක්ෂයක් සහිත මට්ටම් උපකරන සහ, වෙනත් උපකරණ කිහිපයක් අවශ්‍යයි මොනවද අවශ්‍ය වෙන්නේ දුරේක්ෂයක් දුරේක්ෂයක් සහිත මොනවද දුරේක්ෂයක් සහිත මෙන්න මේ වචන්නේ මොන උපරද මට්ටම් උපකරන සහ මට්ටම් උපකරන සහ වෙනත් කවර ද ලෙවල් මැසින් එකක් ලවල් උපකරණයක් දෙෙපාවක් මටම් යටි මට්ටම් යස්ටි තව. මනිම්ටි ගුත්තිියි මිනුම් පටිය ඔන්න වගේ උපකරණටයක් ඕනේ බලන්න හිනං අපිට හෙනං මේ විශේෂයෙන්ම පොලොවමත්ත පිහිටි ලක්ෂවල මේ දුර තරම ඇතින් පිහිටනකොට වගේ ඇත් වඩාත් දුරින් පිහිටනකොට ඒකයි කියන් අදාළ ලක්ෂ දෙක එකෙනෙකට තරමක් දුරින් තරමක් දුරින් වගේම ඉතා ඇතින් පිහිටනකොට අපිට මේ මේ උස නිරීක්ෂණය කරන්න उस ගණන කරන්න उस उච්චත්ය තීරණය කරන්න උච්චත්ව වෙනස තිීරණය රීම කටය තුෝලදී අපිට මේ සදහා දුुරේක්ෂයක් සහිත්‍ය මට්ටම් උපකරණයක් බන්න දුुරේක්ෂයක් සහිත මට්ටම් උපකරණයක් සහ විෙනත් උපකරන කහිපයක් අවශ්‍යයි මේ දුुරේක්ෂයක් සහිත මට්ටම් උපකර නොට කියන लेවල් උප කරන්න අපිට විශේෂෙන්ම මෙතනති කියන පුළුවන් ඩම් පි लेවල් ले න කඔට වල් එකක් යන්්‍රීිය ලෙලයක් ආද ෙවල් උපකරන හදන්න්න පුළොන් දුරේක්ෂයක් සහිත ලෙවල් උපකරන ඒවාගේම උපකරණ රැදවීම සොඳ අපිට විශේෂයෙන්ම අපිට තෙපාවක් ඒවගේම අපිට මේ මිනුම් ලබාගැනීම සොඳහා දරුවනේ මට්ටම් යෂ්ටි ඒවාගේම මිනුම් පටි වගේ උපකරන අවශ්‍ය වෙනවා දී පති මට්ටම් යස්්ටි සහ මිනුම් පටි වගේ උපකරන අවශ්‍යය වෙනවා දී පති හොඳයි දරුවනිේ අප මටම් ගැනීම ලෙවලින් පාටක්කෝ වලට හැඳින්න්නේීමක්රේ දුවපුතේ ඉතින් අප ඊළඟ කොටසිං ඔබත්තක් ලාපොරොත්තින මේ මට්ටම් උපකරණ ගැන කතා කරන්න ඒ මට්ටම් උපකරන්න ඇසුරින් කොහොමද මට්ටම් ක්‍රියාවලි සිදුකරන්න කියෙ ඔබට බොහම රසවත්ක ඒකොට සත් එක් පියඔබත් එක් හමනවාදීපති.